අස්කාර වේවා බුදු රවණත සම්දා බුදු හිමි සරණ යමි නමස්කාර වේවා ධම්ම රවණත සම්දා සදහම් සරණ යමි නමස්කාර වේවා සංඝ රවණත සම්දා මහ සංඝ සරණ යමි නමස්කාර වේවා තුනු රවණත සම්දා තිසරණ සරණ යමි සාදු 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 ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන විස්තර වශයෙන් ඉගෙන ගන්න මේ ධර්ම දේශනා මාලාවේ අද දවසේ අපි ඉගෙන ගන්නේ සම්මා සතිය කියන ඒ අංගයට අයිති කායානුපස්සනාව කියන කොටස. බුදුරජාණන් වහන්සේ මේ සම්මා සතිය කියලා විස්තර කළේ කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව කියන මේ සතර සතිපට්ඨානේ. ඒ සතර සතිපට්ඨාන අරමුණු වල සිහිය පිහිටවීම තමයි සම්මා සතිය කියලා විස්තර කළේ. ඒ අතරින් ඒ මුල්ම අංගය වන කායානුපස්සනාව ගැන තමයි අද අපි ඉගෙන ගන්නේ. භාග්‍යතුන් වහන්සේ මේ සතර සතිපට්ඨානය ගැන අපිට හඳුන්වලා දුන්නේ ඒකායනෝ භික්ඛවේ මග්ගෝ සත්තානං විසුද්ධිය. කෙලෙසුන් නිසා අපිරිසිදු වෙලා ඉන්න සත්වයන්ගේ පිරිසිදු භාවයේ පිණිස තියෙන එකම මාර්ගය. ඒ වගේම ශෝක පරිදේව දුරු කරගන්න තියෙන, දුක් දොම්නස් ඉක්මවා යන්න තියෙන, උතුම් ධර්මාවබෝධය ලබන්න තියෙන එකම මාර්ගය තමයි මේ සතර සතිපට්ඨානය වැඩීම. ඒ නිසා මේ සතර සතිපට්ඨානය ගිහි වේවා, පැවිදි වේවා, කාන්තාවක් වේවා, පුරුෂයෙක් වේවා, සියලු දෙනාටම දුකෙන් නිදහස් වෙලා විමුක්තිය ලබන්න තියෙන එකම මාර්ගය. ඒ නිසා මේ සතර සතිපට්ඨානය අපි විස්තර වශයෙන් ඉගෙනගෙන ඒ කෙරෙහි සිත පහදවාගෙන අපේ ජීවිතය තුළ දියුණු කර ගැනීම අපිට ඉතාම උපකාර වෙනවා. භාග්‍යතුන් වහන්සේ මේ සතිපට්ඨානයේ වැඩීමේදී විශේෂ වචන තුනක් පෙන්වා දෙනවා, දේශනා කරනවා. ආතාපි සම්පජානෝ සතිමා කියලා. ආතාපි කියලා කියන්නේ කෙලෙස් ප්‍රහාණය කරන වීරියෙන් යුක්තව. සම්පජානෝ කියලා කියන්නේ කෙලෙසුන් දුරු කරන නුවණින් යුක්තව. සතිමා, ඒ කෙලෙසුන් දුරු කරන සිහියෙන් යුක්තව තමයි මේ සතර සතිපට්ඨානය පුරුදු කරගන්න තියෙන්නේ. ඒ වගේම විනේය ලෝකේ අවිජ්ජා දෝමනස්සං,
ඇලීම ගැටීම කියන දෙක දුරු කරලා සිහිනුවණින් යුක්තව තමයි මේ සතිපට්ඨානෙ වඩන්න තියෙන්නේ. පින්නත් මේ කායානුපස්සනා කොටසේදී සතිපට්ඨාන සූත්‍ර දේශනාවේදී භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා භාවනා අරමුණු කුසල මානසිකාර 14ක්. ඒ කියන්නේ භාග්‍යතුන් වහන්සේ මුලින්ම මේ කායානුපස්සනාව යටතේ විස්තර කරන්නේ ආනාපාන සති භාවනාව. ඊළඟට භාග්‍යතුන් වහන්සේ විස්තර කරනවා මේ කායානුපස්සනාව යටතේ ඉරියාපත භාවනාව. ඒ කියන්නේ ඉරියව් වලට සිහිය පිහිටවීම. ආනාපාන සතිය කියලා කියන්නේ අපි දන්නවා හුස්ම රැල්ලට සිහිය පිහිටවාගෙන ඒ සතිපට්ඨානය දියුණු කිරීම. ඉරියාපත කියලා කියන්නේ ඉරියව් වලට, ඒ කියන්නේ වාඩි වෙලා ඉන්න, සිටගෙන ඉන්න, ගමන් කරන, නිදාගෙන ඉන්න, මේ ආකාරයේ මේ ඉරියව් වලට හොඳට සිහිය පිහිටවලා කුසල් දියුණු කිරීමට තමයි ඉරියාපත භාවනාව කියලා කියන්නේ. ඊළඟට මේ කායානුපස්සනාව යටතේ භාග්‍යතුන් වහන්සේ විස්තර කරලා තියෙනවා සම්පජාන භාවනාව. සම්පජාන භාවනාව කියලා කියන්නේ සිහි නුවණින් යුක්තව සියලුම ක්‍රියාවන්, සියලුම ඉරියව් පැවැත්වීම. එතකොට මේ ඉරියාපත භාවනාවත් සම්පජාන භාවනාවත් කියන එක එකිනෙකට සම්බන්ධව දියුණු කරන්න පුළුවන් භාවනා මානසිකාර දෙකක්. ඊළඟට පින්නත්නි, භාග්‍යතුන් වහන්සේ කායානුපස්සනාව යටතේ ඊළඟට අපිට පෙන්වා දෙන්නේ ශරීරයේ තියෙන සැබෑ ස්වභාවය, ඒ ශරීරයේ හැදිලා තියෙන පිළිකුල් සහගත කොටස් 32 නුවණින් මෙනෙහි කරමින් අසුභ භාවනාව දියුණු කරන ආකාරය. ඒකත් අයිති වෙන්නේ කායානුපස්සනා කොටසටමයි. ඊළඟ එක තමයි ධාතු මනසිකාරය. ඒ කියන්නේ මේ ශරීරයේ සෑදිලා තියෙන පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන මේ සතර මහා ධාතු නුවණින් විමසමින් භාවනා කිරීමට කියනවා ධාතු මනසිකාරය කියලා. ඒකත් කායානුපස්සනා කොටසටමයි අයිති වෙන්නේ. එතකොට එතන භාවනා අරමුණු පහක් අපි කතා කළා. ඒ තමයි ආනාපාන සතිය, ඉරියාපත භාවනාව, සම්පජාන භාවනාව, පිළිකුල් භාවනාව, ධාතු මනසිකාරය. ඊළඟට භාග්‍යතුන් වහන්සේ මේ කායානුපස්සනාව යටතේම තවත් භාවනා අරමුණු 9ක් විස්තර කරනවා නව සීවතිකේ කියලා. ඒ කියන්නේ මේ කෙනෙක් මිය ගියාට පස්සේ සොහොනට ගිහින් දාපු මොහොතේ පටන් ඒ ශරීරය පොළවට පස්සෙලා යන අවස්ථාව දක්වා අවස්ථා 9කදී ජීවිතය ගැන නුවණින් මෙනෙහි කරනවා. මේ මලසිරුල්ට සිද්ධ වෙච්ච දේම තමයි මගේ කයටත් සිද්ධ වෙන්නේ. මේ මලසිරුරේ තියෙන ස්වභාවයම තමයි මගේ මේ ශරීරයේ තියෙන්නේ කියලා ඒ මලසිරුරක අවස්ථා 9ක් Tamanගේ ජීවිතයත් එක්ක සසඳමින් ඒ සිද්ධ කරන භාවනා මානසිකාරයට කියනවා නව සීවතිකේ කියලා. එතකොට ඒකත් අයිති කායානුපස්සනා කොටසටමයි. එතකොට මුලින් භාවනා අරමුණු 5යි, ඒ නව සීවතිකයයි කියන මේ අරමුණු 14ම, භාවනා මානසිකාර 14ම භාග්‍යතුන් වහන්සේ පෙන්වා දෙන්නේ කායානුපස්සනා
කොටස යටතේමයි. ඉතින් අද දවසේ අපිට මේ කාල වේලාව තියෙන විදිහට ඒ භාවනා අරමුණු 14 ගැනම අපිට ඉගෙන ගන්න අවස්ථාවක් නැති නිසා මම අදහස් කළා ඒ කායානුපස්සනා කොටසට අයිති ධාතු මනසිකාරය ගැන මේ පින්නතුන්ට අවස්ථානුකූලව ධර්ම කාරණා විස්තර කරලා දෙන්න. භාග්‍යතුන් වහන්සේ දේශනා කළා ධාතු මනසිකාර භාවනාවේදී ආර්ය ශ්‍රාවකයා, ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ සරණ ගිය, සී සද්ධර්මයේ සරණ ගිය, ශ්‍රාවක සංඝරත්නයේ සරණ ගිය, සීලේක හික්මෙන ධර්ම මාර්ගයේ දියුණු කරන්න උත්සාහ ගන්න කෙනාට තමයි ආර්ය ශ්‍රාවකයා කියලා කියන්නේ. එයා ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා කියලා භාග්‍යතුන් වහන්සේ හඳුන්වන්නේ. ඒ කියන්නේ තිසරණී පිහිටලා සීලාදී ගුණධර්ම වඩමින් ඒ ධර්මයේ ශ්‍රවණය කරනවා, ධර්මයේ ඉගෙන ගන්නවා, ධර්ම මාර්ගයේ දියුණු කර ගැනීම පිණිස. එතකොට අන්න ඒ වගේ ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකේ තමන්ගේ මේ ජීවිතය ගැන, තමන්ගේ මේ කය ගැන යථාර්ථය මෙනෙහි කරනවා. දැන් පින්නත්නි, අපි මෙනෙහි කළත් නැතත්, අපි පිළිගත්තත් නැතත්, අපි කැමති වුණත් අකමැති වුණත් අපේ ශරීරයේ ඇත්ත ස්වභාවය, සත්‍ය ස්වභාවය තමයි භාග්‍යතුන් වහන්සේ මේ විස්තර කරන්නේ. දවසක් දණ්ඩපාණී කියන ශාක්‍ය වංශික පුද්ගලෙක් භාග්‍යතුන් වහන්සේ ගාවට ඇවිල්ලා ඇහුවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්ස, ඔබ වහන්සේ මේ දෙවියන් සහිත ලෝකයාට කුමන ධර්මයක්ද දේශනා කරන්න කියලා ඇහුවා. භාග්‍යතුන් වහන්සේ හරි ලස්සන උත්තරයක් දුන්නා, පින්නත් දණ්ඩපාණි, දෙවියන් සහිත ලෝකයාට තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ යථාර්ථය. ඒ කියන්නේ පවතින සත්‍යතාවය තමයි දේශනා කරන්නේ. මේ ජීවිතවල, මේ සසරේ පවතින සැබෑ ස්වභාවය. එතකොට පින්නත්නි, උප්පාදෝවා තථාගතානං, අනුප්පාදෝවා තථාගතානං, බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකේට පහළ වුණත් නැතත්, තිතාවසා ධාතුහි ධම්මට්ටි ධම්මනියාමතා, මේ ලෝකේ පවතින යම්කිසි ධර්මතාවයක්, ධාතු ස්වභාවයක්, ඒ තමයි සබ්බේ සංඛාරා අනිච්චා, සියලුම සංස්කාර ධර්මයන් අනිත්‍යයි, නිත්‍ය නෑ, වෙනස් ස්වභාවයකට පත් වෙනවා. යද නිච්ඡන් තන් දුක්ඛං, ඒ අනිත්‍ය නිසාම ඒ සියලුම සංස්කාර අයිති දුකටයි. ඒ නිසා සබ්බේ සංඛාරා අනිච්චා, සබ්බේ සංඛාරා දුක්ඛා, ඒ අනිත්‍ය වූ දුක්ඛ සංස්කාර තමන්ට අවශ්‍ය විදිහට හසුරවන්න, පවත්වන්න පුළුවන්කමක් නැහැ. දැන් ලෙඩවෙන සංස්කාර, ලෙඩවෙන ශරීරය ලෙඩ නොවේවා කියලා අපිට නිරෝගීව පවත්වන්න පුළුවන්කමක් නැහැ. කාණාත්මයි. වයසට යන ශරීරය වයසට නොයාවා කියලා අපිට වසඟේ පවත්වන්න බෑ, අපිට අවශ්‍ය විදිහට හසුරවන්න බෑ. ඒක අනාත්මයි. මරණයට පත් වෙන ජීවිතය මම මරණයට පත් නොවේවා කියලා අපිට අවශ්‍ය විදිහට හසුරවන්න බෑ. ඒක අනාත්මයි. ඉතින් භාග්‍යතුන් වහන්සේ දේශනා කළා,
සබ්බේ ධම්මා අනාත්තා. ඒ නිසා මේ සියලුම ධර්මයන් අනාත්මයි, ආත්මයකින් තොරයි. වසඟේ පවත්වන්න පුළුවන්කමක්, තමන්ට අවශ්‍ය ආකාරයට හසුරවන්න පුළුවන්කමක් නැහැ. ඉතින් ඒ නිසා ඒ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ධර්මතාවය බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකේ පහළ වුණත් නැතත් පවතින සදාතනික ධර්මතාවය. බුදුරජාණන් වහන්සේලා කරන්නේ අන්නේ ධර්මතාවයේ ගුරුපදේශ රහිතව අවබෝධ කරනවා. තන් තථාගතෝ අභිසම්බුද්ධති. අවබෝධ කරලා දේසේති, ලෝකයාට දේශනා කරනවා. විවරති, විවරණේ කරනවා. විභජති, බෙද බෙදා දක්වනවා. උත්තානී කරෝති, ඉස්මතු කරලා මේ සත්‍යතාවය පෙන්වා දෙනවා. ඒ නිසා පින්නත්නි, අපි මෙනෙහි කළත් නැතත්, අපි පිළිගත්තත් නැතත්, අපි කැමති වුණත් නැතත්, මේ ශරීරයේ තියෙන්නේ සතර මහා ධාතු විතරයි. පඨවි, ආපෝ, තේජෝ, වායෝ. ඒ ධාතුන් වලින් සැකසෙච්ච මේ ශරීරය අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ධර්මතාවයට යටත් එකක්. ඉතින් මේ භාග්‍යතුන් වහන්සේ සත්‍යතාවය අපිට මෙනෙහි කරන්න, අවබෝධ කරන්න කරුණාවෙන් මේ කියලා දෙනවා. ඒක අපි මෙනෙහි කළොත්, ඒක අපි වටහා ගත්තොත්, ඒක අපි අවබෝධ කළොත්, අපි යලි කිසි දවසක නිරයේ, තිරිසන් ලෝකේ, අසුර ලෝකේ, ප්‍රේත ලෝකේ වැටෙන්නේ නැති නියත වශයෙන්ම ධර්ම අවබෝධය කරා යන සෝතාපන්න ශ්‍රාවකයන් බවට පත් වෙනවා. ඒ සෝතාපන්න ශ්‍රාවකයා අනිත්‍යදී අනිත්‍ය වශයෙන් තමන් තුළින්ම අවබෝධ කරගන්නවා. තමන්ගේම ඥානෙ. දුක්දේ දුක් වශයෙන් තමන් තුළින්ම අවබෝධ කරගන්නවා. අනාත්මදේ අනාත්ම වශයෙන් තමන් තුළින්ම අවබෝධ කරගන්නවා. එතකොට මේ සංස්කාරයන්ගේ සැබෑ తত্ত্বය නුවණින් දැකපු දවසට ඒකට කියනවා දහම් මැස පහළ කරගන්නවා. ආර්ය න්‍යාය ප්‍රඥාවෙන් අවබෝධ කරගන්නවා. අන්න එදාට එයා සතර අපායන් සදහටම නිදහස් වෙනවා. නියත වශයෙන්ම ධර්ම අවබෝධය කරා යන සුගතිය තුල රැකවරණේ සාදාගත් ශ්‍රාවකෙක් බවට පත් වෙනවා. ඉතින් ඒ පිණිසයි අපි මේ ජීවිතයේ සත්‍යතාවය මෙනෙහි කරන්න ඕනි. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මේ කය කියලා කියන්නේ අත්ති ඉමස්මින් කායේ පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතුති. මේ කය කියලා කියන්නේ පඨවි ධාතුවෙන් හැදුන එකක්, ආපෝ ධාතුවෙන් හැදුන එකක්, තේජෝ ධාතුවෙන් හැදුන එකක්, වායෝ ධාතුවෙන් හැදුන එකක්. තෙන්ගන භාග්‍යතුන් වහන්සේ කෙටියෙන් දේශනා කළා අත්ති මස්මින් කායේ පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතුති. දැන් සතිපට්ඨාන සූත්‍රයේ ධාතු මනසිකාර භාවනා භාග්‍යතුන් වහන්සේ මෙච්චරයි දේශනා කරන්නේ. ඊළඟට ඒක උපමාවකින් පෙන්නනවා. මෙහෙම ඉතාම කෙටියෙන් ධර්මයේ දේශනා කරන්න පින්නත්නි, උග්ගටි තඤ්ඤු කියන වහා අවබෝධ කරන ශ්‍රාවකයන් උදෙසා. ඒ කියන්නේ ඒ උග්ගටි තඤ්ඤු ශ්‍රාවකයන් අතීත ජීවිතවලදී මේ ධර්මයේ අහලා පුරුදු කරලා පැවිදි වෙලා ඉඳලා ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන මේ ඉන්ද්‍රිය ධර්මයන් හොඳට දියුණු කරපු අය.
රාග දේශ මොහ කියන අකුසල මුල් බලවත් නැති අය. එතකොට එවැනි ශ්‍රාවකයන්ට මේ වගේ කෙටියෙන් ධර්මයේ දේශනා කරාට පස්සේ ඒ ශ්‍රාවකයන් මේක විස්තර වශයෙන් තමන් තුළින්ම අවබෝධ කරගන්නවා. ඒ බාහිය දාරු චීරිය ඒ වගේ ශ්‍රාවකයන් ඉතාම කුඩා ගාථා රත්නයක් දේශනා කරාම ඉතා කුඩා දහම් කරුණක් දේශනා කරා මේක විස්තර වශයෙන් අවබෝධ කරගන්නවා. දැන් සාරිපුත්ත මහරහතන් වහන්සේ උපතිස්ස පරිබ්‍රාජකයා වෙලා ඉන්න කාලේ අර අස්සජි මහරහතන් වහන්සේ දේශනා කරපු ගාථාවේ පළවෙනි පද දෙක අහනකොට සෝතාපන්න වුණා. මුගලන් මහරහතන් වහන්සේ කෝලිත පරිබ්‍රාජකයා වෙලා ඉන්න කාලේ ගාථායේ පද හතර අහලා ඉවරෙනකොට සෝතාපන්නයි. අන්නේ ශ්‍රාවකයන් කියන උග්ගටි තඤ්ඤු ශ්‍රාවකයන් මාත්‍රකාවසෙන් කෙටියෙන් ධර්මයේ දේශනා කරද්දී තමන්ගේ අර ප්‍රඥාවෙන් විස්තර වශයෙන් ඒක තේරුම් අරගෙන අවබෝධ කරනවා. ඉතින් ඒ අයට තමයි භාග්‍යතුන් වහන්සේ මේ විදිහට ධාතු මනසිකාරය ඉතාම කෙටියෙන් දේශනා කරන්නේ. ඊළඟට දෙවනි ශ්‍රාවක පිරිස තමයි පින්නත්නි මේ කෙටියෙන් දේශනා කරන ධර්මය විස්තර කරලා දෙද්දි ඒක බෙදා දක්වද්දි අවබෝධ කරනවා. ඒ අයට කියනවා විපංචිත අඤ්ඤු. බෙදා දක්වද්දි විස්තර කරද්දි අවබෝධ කරන ශ්‍රාවකයෝ. එතකොට ඒ අය මේ කෙටියෙන් දේශනා කරපු ධර්මය පැහැදිලි කරලා දෙද්දි විස්තර කරලා දෙද්දි අවබෝධය කරා යනවා. තුන්වෙනි ශ්‍රාවක පිරිස තමයි නීය ශ්‍රාවකයන්. නීය ශ්‍රාවකයන් කියලා කියන්නේ කල්යාණ මිත්‍රයන් වහන්සේලා ඇසුරේ බොහෝ කාලයක් ධර්මයේ අහමින් ධර්මයේ විස්තර වශයෙන් ඉගෙන ගනිමින් නැවත නැවත ධර්ම මනසිකාරයේ යෙදෙමින් නැවත නැවත බහුල වශයෙන් බණ භාවනා කරමින් කාලයක් ගත කරලා අවබෝධය කරා යන අය. ඉතින් ඒ උග්ගටි තඤ්ඤු ශ්‍රාවකයන් විපංචිත තඤ්ඤු ශ්‍රාවකයන් බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේ ඒ මුල් රහතන් වහන්සේලාගේ යුගයේ තමයි බොහෝ සෙයින් හිටියේ. ඉතින් අද වගේ ප්‍රඥාව අඩු ඉන්ද්‍රිය ධර්මයන් ධර්මාවබෝධය පිණිස තියුණු ආකාරයෙන් මෝරල නැති අකුසල් බලවත් යුගයක මේ ධර්මතාවයන් අවබෝධ කරන්න අපි කල්යාණ මිත්‍රයන් ඇසුරේ නැවත නැවතේ ධර්මය අහලා විස්තර වශයෙන් තේරුම් අරගෙන නැවත නැවත මෙනෙහි කරලා තමයි අවබෝධය කරා යන්න තියෙන්නේ. ඒ නිසා අපි ඉගෙන ගන්න ඕනේ පඨවි ධාතුවට අයිති කොටස් මොනවද? ආපෝ ධාතුවට අයිති කොටස් මොනවද? තේජෝ ධාතුවට අයිති කොටස් මොනවද? වායෝ ධාතුවට අයිති කොටස් මොනවද කියලා විස්තර වශයෙන් අපි ඉගෙන ගන්න ඕනේ. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මේ ධර්මයන් බෙදා දක්වන සූත්‍ර දේශනාවල. දැන් භාග්‍යතුන් වහන්සේ දේශනා කරවපු කෙටියෙන් දේශනා කරපු මේ ධර්මය මහා හත්තිපදෝපම කියන සූත්‍ර දේශනාවේදී සාරිපුත්ත මහරහතන් වහන්සේ විස්තර කරලා අපිට දේශනා කළා. සාරිපුත්ත මහරහතන් වහන්සේ මහා හත්තිපදෝපම සූත්‍රයේ දේශනා කරනවා පඨවි ධාතුවට අයිති කොටස් මේ ශරීරේ 20ක් තියෙනවා. පඨවි ධාතුවට අයිති කොටස් මේ ශරීරේ කීයක් තියෙනවද පින්නත්නි? 20ක් තියෙනවා. ආපෝ ධාතුවට අයිති කොටස් මේ ශරීරේ තියෙනවා 12ක්. කීයක් තියෙනවද? 12ක් තියෙනවා. තේජෝ ධාතුවට අයිති කොටස් මේ ශරීරේ තියෙනවා 4ක්. තේජෝ ධාතුවට අයිති කොටස් කීයද? හතරයි.
වායෝ ධාතුවට අයිති කොටස් තියෙනවා හයක්. අන්නේ කොටස් ටික අපි විස්තර වශයෙන් ඉගෙනගෙන අන්නේක නුවණින් විමසීමට තමයි කායානුපස්සනාව තුළ ධාතු මනසිකාරයේ වඩනවා කියලා කියන්නේ. එතකොට බුදුරජාන් වහන්සේගේ ඒ සම්බුද්ධ දේශනාවන්ට අනුව සාරිපුත්ත මහ රහතන් වහන්සේ මහා අත්තිපදෝම සූත්‍රයේ දේශනා කරනවා මේ ශරීරයේ පඨවි ධාතුවට අයිති කොටස් 20 තමයි කේසා කෙස් ලෝමා ලොම් නඛා දියප නියපොතු දන්තා දත් තචෝ සම මාංශං ශරීරයේ තියෙන මාංශමේ කොටස් නහාරු නහරවැල් අට්ටි ශරීරයේ තියෙන ඇට සැකිල්ල අට්ටි මිජ්ජා ඒ ඇට සැකිල්ල ඇතුලේ තියෙන ඇට මිදුළු වක්ඛං වකුගඩු හදයන් හදවත යකනං අක්මාව ඊළඟට පිත්තාසය ඊළඟට කුඩා බඩවැල මහා බඩවැල ආමාශය ඊළඟට ශරීරයට ගන්න ආහාර නරක් වෙලා ගියාට පස්සේ සෑදෙන අසූචි ඊළඟට හිසේ තියෙන මොළය මෙන්න මේ කියන ආකාරයේ තද ස්වභාවයෙන් යුක්ත පොළවට පස් වෙලා යන ආකාරයේ කොටස් 20කින් අපේ මේ ශරීරය හැදිලා තියෙනවා. දැන් මේ කරන විග්‍රහය පින්වත්නි පැවිදි වුණ අපිටත් අදාළයි ගිහි වුණ මේ පින්නතුන්ටත් අදාළයි කාන්තාවකටත් අදාළයි පුරුෂයෙකුටත් අදාළයි සිංහල ජාතියටත් අදාළයි විදේශික ජාතියකටත් අදාළයි තෙරුවන් සරණ ගිය බෞද්ධයෙකුටත් අදාළයි අන්‍යාගමිකයෙකුටත් අදාළයි. ඒ කියන්නේ මේ කොටස් 20න් තමයි ඒ සියලු දෙනාගේම ශරීර හැදිලා තියෙන්නේ. පඨවි ධාතුවට අයත් කොටස් 20. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේක තමයි යථාර්ථයේ ලෝකේ තියෙන. මේක තමයි සත්‍ය. ඒක ජාතියකට ආගමකට වෙනස් වෙන්නේ මේ සත්‍යතාවේ. හැබැයි මේ සත්‍යතාවේ පිළි අරගෙන අවබෝධ කරන්න පිළිපන් ශ්‍රාවකයන්ට කියනවා ආර්ය ශ්‍රාවකයන් කියලා. තිරුවන් සරණ ගිය බෞද්ධයන් කියලා. ඉතින් පින්වත්නි මෙන්න මේ කොටස් 20න් තමයි අපේ මේ ශරීරය හැදිලා තියෙන්නේ පඨවි ධාතුවට අයිති කොටස් 20. එතකොට සාරිපුත්ත මහරහතන් වහන්සේ මහා අත්තිපදෝප සූත්‍රයේ දේශනා කරනවා මේ පඨවි ධාතුව පොළවට සම කරලා වඩන්න කියනවා. ඒ කියන්නේ මේ අපි කතා කරපු කොටස් 20 පොළොවට පස් බවට පත් වෙලා යනවා. දැන් අපි ජීවත් වෙලා ඉන්න කාලේ අපි කොණ්ඩේ කපලා නැද්ද? දැන් පිරිමි අය නම් නිතරම කොණ්ඩේ කපනවා. කාන්තාය නම් පොඩි කාලේ කපනවා, පස්සේ වවනවා. හැබැයි වවන්න පටන් ගත්තත් ඒක වැටෙනවා. එතකොට අපි කපපු වැටුණු ඒ කෙස් වලට මොකද උනේ? රත්තරන් වුණාද? එව්වා මැණික් වුණාද? එහෙනම් පොළවට පස් වෙලා ගියා. අපි පොඩි කාලේ ඉඳලා නියපොතු කැපුවා. ඒ නියපොතු වලට මොකද උනේ? පොළවට පස් වෙලා ගියා. අපි දන්න කාලේ ඉඳන් අපි ගන්න ආහාර
ක්‍රමක්‍රමයෙන් ශරීරය තුළදී වෙනස් වීම වලට වාජනය වෙලා ශරීරයෙන් පිට වුණා. පස් බවට පත් වෙලා ගියා. එතකොට අපි ජීවත් වෙලා ඉන්න කාලෙදිම අපේ ශරීරයේ කොටස් පොළොවට පස් වෙවි යනවා. ඊළඟට අපි මරණයට පත් වුණාට පස්සේ මේ ශරීරයට මොකද වෙන්නේ? මේ ශරීරය සම්පූර්ණයෙන්ම පොළොවට පස් වෙලා යනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළා එක් අවස්ථාවකදී, පින්නත් මහණෙනි, මේ සංසාරයේ පුරාවට ඔබ කරපු දෙය කෙටියෙන් කිව්වොත්, අර්ථ වශයෙන් කිව්වොත්, මේ සංසාරේ පුරාවට ඔබ කරලා තියෙන්නේ මහ පොළොවට පස් එකතු කරපු එකයි කියලා දේශනා කළා. ඇත්තද බොරුද? ඇත්ත. දැන් එක්තරා අවස්ථාවකදී අර උබ්බරී කියන රජ බිසව තමන්ගේ ජීවක කියන එකම දරුවා මිය ගියාට පස්සේ ඒ දරුවා සොහොනේ වළලලා හැමදාම එතෙන්ට ගිහිල්ලා දරුවා මතක් කර කර අඬනවා. දවසක් මෙහෙම අඬ අඬ ඇද්දී බුදුරජාන් වහන්සේට මුණ ගැහුණා. බුදුරජාන් වහන්සේ ඇහුවා, "දේවිය, මොකද මේ දුකෙන් කනගාටුවෙන් අඬ අඬ යන්නේ? අනේ භාග්‍යතුන් වහන්සේ, මගේ මේ ජීවක කියන දරුවා නැති වුණා. සොහොනි වැළලුවා. එතෙන්ට ගිහිල්ලා ඒ දරුවා සිහි කරගෙන ඉඳලා තමයි මං ඉන්නේ" කිව්වා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා, "පින්නත් දේවිය, මේ සොහොනෙම, ඒ කියන්නේ මේ චූටි ඉඩකඩේ, මේ අක්කරයක් වගේ චූටි ඉඩකඩේ ඔබේම දරුවන් 84,000ක් වලලා තියෙනවා. ඇයි මේ එක්කෙනෙක් වෙනුවෙන් විතරක් අඬන්නේ කියලා ඇහුවා. ඒ සොහොනේ විතරක් ඒ දේවියගේම දරුවෝ 84,000ක් වලලා තියෙනවා. ඇයි මේ එක්කෙනෙක් විතරක් වෙනුවෙන් අඬන්නේ කියලා කිව්වා. අන්නේ දේවියට සසර ගැන තේරුණා, ධර්මයේ ශ්‍රවණය කළා, සෝතාපන්න වුණා. එහෙනම් සසර පුරාවට අපි කරලා තියෙන්නේ මොකද්ද? මහ පොළොවට පස් එකතු කරපු එක. එහෙනම් අපේ මේ ජීවිතයේදී අපේ මේ කයේ තියෙන මේ පඨවි ධාතුවට අයිති කොටස් 20ක් ජීවත් වෙලා ඉන්නේද්දිම සමහර කොටස් පොළොවට පස් වී යනවා. අපි මරණයටපත් වෙද්දී මේ සියලුම ශරීරයේ පඨවි ධාතුව පොළවත් එක්ක එකතු වෙනවා, පඨවි ධාතුවට අයිති වෙනවා. එනිසා සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කළා, මේ පඨවි ධාතුව පොළව හා සමානව මෙනෙහි කරන්න කිව්වා. පොළවට මල් දැම්මත් පොළව සතුටු වෙන්නේ නැහැ. පොළවට මුත්‍රා කළත් පොළව ගැටෙන්නේ නැහැ. අන්නේ නිසා ඒ වගේ ඇලෙන්නේ නැති ගැටෙන්නේ නැති සිතක් ඇති කරගන්න කිව්වා. පොළව හා සමාන කරලා මේ පඨවි ධාතුව මෙනෙහි කරලා බලන්න කොච්චර අවබෝධයට අවශ්‍ය කරන දහම් කාරණා කියා දීලා තියෙනවා. ඊළඟට පින්නත්නි, බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ ශරීරයේ තියෙනවා ආපෝ ධාතුවට අයිති කොටස් 12ක්. ඒ තමයි පිත්තං, පිත, සිම්හං, සෙම, සැරව, ලේ, දහඩිය, තෙල්මන්ද, ඊළඟට වුරුණු තෙල්, ඊළඟට සඳමිදුළු, මූත්‍රා, මේ ආදී වශයෙන් මේ ශරීරයේ ආපෝ ධාතුවට අයිති කොටස් තියෙනවා 12ක්. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මේ ආපෝ ධාතුව ජලයට සමාන කරලා මෙනෙහි කරන්න කියනවා. සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරන මහාත්තිපදවමු සූත්‍රයේ ආපෝ ධාතුව ජලය හා සමානව මෙනෙහි කරන්න කියනවා. ඒ කියන්නේ මේ ආපෝ ධාතුවට අයිති කොටස් ටික
ජලයේ දිය වෙලා යනවා. දැන් අපි අපේ ශරීරයෙන් හැමදාම බැහැර කරනවා කෙල, සෙම, සොටු, මූත්‍රා, දහඩිය. මෙව අපි නිරන්තරයෙන් අපේ ශරීරයෙන් බැහැර කරනවා. එව්වාර පඨවි ධාතු වගේ පස් බවට පත් වෙනවද? ජලයේ දිය වෙලා යනවද? ජලයේ දිවි යන ස්වභාවයෙන් යුක්තයි. ඒකයි ඒවට ආපෝ ධාතුව කියලා කියන්නේ. එතකොට මේ ශරීරය පඨවි ධාතුවට අයිති කොටස් 20කින් හැදිලා තියෙනවා. ආපෝ ධාතුවට අයිති කොටස් 12කින් හැදිලා තියෙනවා. එතකොට මේ ආපෝ ධාතුවත් අපි ජීවත් වෙලා ඉන්නේ නැද්දිම ජලයේ දිය වෙවි යනවා. අනිත්‍ය ස්වභාවයට පත් වෙනවා. ඊළඟට අපි යම් මොහොතක මරණයට පත් වෙද්දී ඒ ශරීරයේ තියෙන ආපෝ ධාතුව ආපෝ ධාතුවට එකතු වෙලා විනාශ ස්වභාවයට පත් වෙනවා. ඒ නිසා සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කළා මේ ආපෝ ධාතුව ජලය හා සමාන කරලා මෙනෙහි කරන්න. මේ බාහිර තියෙන විශාල ජලස්කන්ධ, මේ ගංගා ඇලදොලවල් සිඳිලා යන කාලේ එනවා. ඒ වගේම බාහිර ආපෝ ධාතුව කිපිලා ගම්මාන මිනිස්සු යට කරගෙන යනවා. එනම් බාහිර ආපෝ ධාතුවේ තියෙන්නේ අනිත්‍ය ස්වභාවය. එහෙම එකේ මේ ශරීරයේ තියෙන මේ ඩිංගිත්තක් වුණ චුට්ටක් වුණ මේ කොටස් 12 නිත්‍යයිද කියලා අහනවා. මේකේ ඇලෙන්න දෙයක් තියෙනවද කියලා අහනවා. අර පඨවි ධාතුව ගැන දේශනා කරනවා. මේසා විශාල පෘථුවිය පවා යම් දවසක සූර්යයන් හතක් පායලා දුන් දාලා ගිනි ඇරගෙන කපුරු පෙත්තක් වගේ පිලිස්සලා යනවා. අලුත් දැලිත් නැතුව සම්පූර්ණයෙන්ම විනාශ ස්වභාවයට පත් වෙනවා. ඒසා විශාල බාහිර පඨවි ධාතුවත් ඒ විදිහට අනිත්‍ය නම් මේ ශරීරයේ තියෙන කොටස් 20ක් වුණ ඩිංගිත්තක් පඨවි ධාතුව නිත්‍ය වෙයිද කියලා අහනවා. ඒකත් අනිත්‍යමයි. ඇයි ඒකට ඇලෙන්නේ කියලා අහනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ තේජෝ ධාතුවට අයිති කොටස් 4ක් අපේ ශරීරයේ තියෙනවා. ඒ තමයි මේ දහඩිය ආදී දාන ශරීරයේ උණුසුම් කරවන ස්වභාවය. උණ වගේ හැදුන අවස්ථාවල ශරීරයේ විශේෂයෙන් උණුසුම් කරන ස්වභාවය. ඊළඟට ආහාර දිරවන උණුසුම, කය මෝරා යන උණුසුම, මේ විදිහේ උණුසුම් ස්වභාවයට අයිති කොටස් 4කින් අපේ ශරීරය හැදිලා තියෙනවා. එතකොට ඒක මෙනෙහි කරන්න කියනවා ගින්නට සමාන කරලා ඒ තේජෝ ධාතුව. එතකොට මේ සමහර කාලවල මේ ලැබු ගිනි හට ඇරගෙන මහා වනාන්තර විනාශ වෙලා යනවා. සමහර කාලවලට අපිට ගින්දර උපදවා ගන්න සෑහෙන මහන්සියක් ගන්න වෙනවා. ඒසා විශාල බාහිර තේජෝ ධාතුවත් අනිත්‍ය නම් මේ ශරීරයේ තියෙන ඩිංගිත්තක් වුණ තේජෝ ධාතුව නිත්‍ය වේද කියලා අහනවා. ඇයි ඒකට ඇලෙන්නේ කියලා අහනවා. මම මගේ ආත්මයයි කියලා ඇලෙන්නේ ඇයි කියලා අහනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන අවසාන වශයෙන් ආපෝ ධාත්මේ වායෝ ධාතුවට අයිති කොටස් 6ක් තියෙනවා. ඒ තමයි ඉහළට එන උද්දංගම වාතය, පහළට ගමන් කරන අධෝගම වාතය, කුසේ තියෙන වායු කොටස්, ශරීරයේ ඒ තැන්වල රැඳිලා තියෙන වායු කොටස්, ශරීරයේ ගමන් කරන අංගමංගානුසාරි වාතය, අස්වාස ප්‍රස්වාස වාතය,
එතකොට මෙන්න මේ කොටස් 6න් අපේ ශරීරය හැදිලා තියෙනවා. වායෝ ධාතුට අයිති කොටස් 6. සමහර කාලවල විශාල සුලි සුලං ඇවිල්ලා ගස් සුදුරලා දානවා. සමහර කාලවලට සුලන් ඩිංගිත්තක්වත් නැතුව මේ අවන්පතකින් පවන් සලන්න වෙනවා. ඒ බාහිර ආපෝ ධාතු, බාහිර වායෝ ධාතුවත් ඒ විදිහට වෙනස් වෙලා යනවා නම් මේ ශරීරයේ තියෙන ඩිංගිත්තක් වුණ වායෝ ධාතුට ඇලෙන්නේ ඇයි කියලා අහනවා. ඉතින් පින්වත්නි, භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ඒ විදිහට මේ ශරීරයේ තියෙන ධාතු ස්වභාවය ගැන මෙනෙහි කරන්න. බාහිර ශරීරවලත් තියෙන ධාතු ස්වභාවයමයි මේ ශරීරයේ තියෙන ධාතු ස්වභාවයමයි කියලා මේ ශරීරය ගැන නුවණින් විමසන්න. එතකොට ක්‍රමක්‍රමයෙන් තමන් තුළ කායානුපස්සනාව වැඩෙනවා, තමන් අවබෝධය කරා යනවා. ඉතින් අද අපිට ලැබී තියෙන කාල වේලාව මෙච්චරයි. ඒ නිසා මේ අපි ඉගෙනගත් ධර්මතාවයන් මේ පින්නතුන් තවදුරටත් විස්තර වශයෙන් ඉගෙන ගන්න, මහන්සි ගන්න, නුවණින් මෙනෙහි කරන්න. එතකොට ටිකෙන් ටික ජීවිතය අවබෝධය කරා සකස් වේවි.